ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය විසින් සහ ජාතික ජනබල වේගය අතර අද සාකච්ඡාව තිබ්බේ. මේ වෙලාවේ ඔබ දන්න පරිදි රටේ මේ ආණ්ඩුව රජයට සතු රජයට සතු ආර්ථිකව ඉතාමත්ම වැදගත් ජනතාවගේ පැත්තෙන් අතිශයින්ම වැදගත් සේවාවන් ලබා දෙන සහ ජාතික ආරක්ෂාව පැත්තෙන් ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍ර කීපයක් පුද්ගලීකරණය කරන්න එහෙම නැත්නම් විකුණන්න විවිධ විදියේ මේ වෙලාවේ තීරණ අරගෙන තියෙනවා. ඒවට පාර්ලිමේන්තුවේ පනත් ඉදිරිපත් කරමින් යනවා. ඒ වගේම ඒවා පිළිබඳ ඉතාමත්ම කඩිනමින් මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් ආණ්ඩුවේ පැත්තෙන් තියෙනවා. ඉතින් අපි සාකච්ඡා කරා මේක පිළිබඳ ජාතික ජනබල වේගයේ මතය. අපි දිගින් දිගටම පෙනී සිටියේ අපි මේක වෙන අවස්ථාවලත් කියලා තියෙනවා. අපිට අවශ්‍ය රජයේ සේවාවන් කාර්යක්ෂම කරන්න සහ රජයේ සේවාවන් වලින් ජනතාවට එන සේවාව දියුණු කිරීමේ අදහසින් තමයි අපි මෙත මේ වගේ මේ තැන්වලට මැදිහත් වෙන්නේ. මේ වෙලාවේ ලංකා විදුලි බල මණ්ඩලයද ටෙලිකොම් එකද වෙනත් ආයතන මිල්කෝ වගේ ආයතන ඒ සියල්ලම අපි දකින්නේ රජයේ රජය විසින් ආරම්භ කරේ යම්කිසි අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ ඉෂ්ට වුණේ නැත්තේ මොන හේතුවද කියන එක හරියට අපි පැහැදිලි කරගන්න ඕනේ. මේ වෙලාවේ මේක පුද්ගලීකරණය කිරීමද එකම විසඳුම කියන සංවාදයක් අපි හිතනවා අවශ්‍ය දෙයක්. මොකෝ මේ පුද්ගලීකරණය හෝ විකිණීම කියන එක අලුත් දෙයක් නෙවෙයි. මේක 80 ගණන් වල ඉඳන් සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් අපි බලන්න ඕනේ මේ වෙලාවේ ඒකට ඒ පුද්ගලීකරණය හෝ විකිණීම තුළින් අවශ්‍ය වුණු අරමුණු ළඟා කර තියෙනවද නැද්ද කියන එක. එහෙම අපි දකින විදිහට මෙතන තියෙන මූලික ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක්, දූෂණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක පුද්ගලික ක්ෂේත්‍රයේද රජය යටතේද පාලනය වෙන්නේ කියන එකට එහා ඒ දේශපාලන සංස්කෘතිය සහ ඒ දූෂණය නැති කරේ නැත්තම් මේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒ නිසා මේකට සංවාදයක් අවශ්‍යයි. මේක හදිස්සියේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම අපි දකින්නේ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුවට කිසිම ජනවරමක් නැහැ මෙවැනි තීරණ මේ වෙලාවේ ගන්න. තව වැඩි කාල යන ඉස්සෙල්ලා මැතිවරණයක් එනවා, අලුත් ආණ්ඩුවක් පත් වෙනවා. ඒ පත් වෙන ආණ්ඩුවේ ජනවරමත් එක්ක තමයි මේවා කරන්න ඕනේ. ජනවරමක් නැති ජනාධිපති කෙනෙක්ට, ජනවරමක් නැති ආණ්ඩුවකට මේ රටේ ජාතික ආරක්ෂාවට, සංවර්ධනයට, ජන ජීවිතයට බලපාන මෙවැනි තීන්දුව తీරන ගැනීමේ කිසිම අයිතියක් නැහැ කියන එක අපි තදින් ඒක ඒ ස්ථාවරයේ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි සාකච්ඡා කරා අපිට මේ ජාතික සම්පත් රැකගැනීමේ ව්‍යාපාරයත් ඔවුන් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. එක පුළුල් ලෙස මේ දේශපාලන පක්ෂ එක්කත් යම් සංවාදයක් ඇති කරගෙන ජනතාවට මේ පිළිබඳ තොරතුරු, හරි තොරතුරු සහ ඒ සංවාදය ජනතාව තුළ ඇති කරගන්න. ඉතින් ඒ ක්‍රියාවලියට අපිත් සහයෝගය දක්වන්න එකඟ වුණා. ශ්‍රී ලංකා ගුවන් සමාගමත් දැන් විකුණන ලංසු කැඳවල තියෙනවා. ඒක නම් මොකක්ද ඔබතුමියලගේ මතය? ඒකටත් තියෙන්නේ එහෙම එකක් තමයි. අපි හැමතිස්සෙම කියපු එකක් තමයි මේක පුද්ගලීකරණවද නැද්ද, විකුණනවද නැද්ද කියන සංවාදය නෙවෙයි මෙතන අවශ්‍ය. මේවා කඩා වැටුනේ ඇයි සහ ඒ කඩා එක් ක්ෂේත්‍රය අපේ පුළුල් කියන්නේ අපේ ජාතික සංවර්ධනය සහ ආර්ථික සැලසුම තුළ කොහෙද අපි ස්ථානගත කරන්නේ. ඒ ස්ථානගත කිරීම තුළ එතකොට පුද්ගලික ක්ෂේත්‍රයට මොකද්ද ඒක තුළ තියෙන කාර්යභාරය, රජයට මොකද්ද තියෙන කාර්යභාරය කියන එක ගැන පුළුල් සාකච්ඡාවක් සහ දැක්මක් අවශ්‍යයි. සහ මේ කරන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ සාධාරණව සිද්ධ වෙන්න ඕනේ. දැන් එතන ඔය ඒවියේෂන් එක පිළිබඳවත් පැන නැගිලා තියෙන ප්‍රශ්නේ ඒකනේ. කිසිම තොරතුරක් විනිවිදභාවයක් නැතුව මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේක සිද්ධ වෙන්නේ මේ ආයතනය දියුණු කිරීමේ බලාපොරොත්තු වෙන්ද නැත්නම් අර සුපුරුදු පරිදි කොමිස් සඳහාද කියන සැකය මතුවෙනවා. ඉතින් ඒකයි අපි කියන්නේ මේ පවතින දේශපාලන සංස්කෘතිය තුළ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය තුළ අපි අර බලාපොරොත්තු වෙන අරමුණු ලැබෙන්නේ නැහැ. මේක බොරුවක් මේ වෙන්නේ.
Dan dikin dikin sama jati ke jana balai wege tapi dek ke prahara ilaka no podu jana peramuna. Muka teme opo tumi ala nama ilaka kerakin mehem ilaka ran. Eka iting terung gana nang iting rocket science terang gini no ne eka iting hari ma pehati ri api tama hie golon te tiena bioge api tama tal jane. Ting eni sa api va api ta gahane ka tama hie golon te kerana puluang eka ma dege mago hie golon te idri pat kerana deshe parna seles makne dek makne kian na alut dek ne. Ting pratiwadi ata abi unda abiyoge akwela tiyana jathika janabala vegeya ta prahara ella karana marenne egolonta janathawata kiyanna deekut ne hebai apita viswasayi janathawa oya okeng rawattanna na tawa durata bæha kiyeneka podu jana perumuna therunga gannone kathanayaka waraya paradida mokadda wenne e viswasa bangeta mehemai katha me pavatina parlimentuwa tula මේ තියෙන සංයුතිය අනුව රටට හොඳ දෙයක් වෙයි කියලා අපි හිතන්නේ. ඒකනේ අපි කියන්නේ මේක වෙනස් කරන්න ඕනේ කියලා. කො මේ සංයුතිය තුල ඒ පාර්ලිමේන්තුවේ වැඩි බලය තියෙන ආණ්ඩුව හැමතිස්සෙම මැදිහත් වෙලා තියෙන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන්න මිසක් ජනතාවගේ පැත්තෙන් නෙවෙයි. ඉතින් ඒ නිසා මේක පාර්ලිමේන්තුව තුල මේක මේ විශ්වාස භංගය Dinai kian eka api hitan ne namu teka via yutu deak moko eka api eka da sahaya dakwan ne e widia ta kata naeka parlimentu sampradayan amu e ulangan eka no kota eka ta wiruddava api kriyatmaka via yutu e. Mama anu panandula jesto upasabahapati langka bengku seva ka sanggame. Api jatika sampat surekime viyapare vidiyata ada jatika janabala vege naayakin hamuna mokada api me sanvidhane ape sanvidhane pihitwa gatte me welawae me rate paudgalikaranayata saha vikinimata lakwenna niyamitawa tiyena aayatana visala pramanayakin buddhi samiti ekkahu karala dan eka itat wada pulul tanakata gihilla tiyenawa api idiriyedi me kriyawaliya mokada api pahadiliwama kiyenawa මේ රටේ මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ බලයේ ඉන්න එකදු දේශපාලන පක්ෂයක්වත් මේ විකිණීමේ ක්‍රියාවලිය කරනවා කියලා මහජනයාගෙන් ඉල්ලපු මේ අනුමැතියක් නැහැ. එතකොට ඒ තත්ත්වය ඇතුලේ අපි පැහැදිලිවම දකිනවා මේ වෙලාවේ කරන මේ විකිණීමේ ක්‍රියාවලිය කියන එක එක පැත්තෙන් ඒගොල්ලෝ කියනවා IMF එකේ ඉඳ කරනවා කියලා. එතකොට IMF එකේ ඉඳ කරනවා නම් පැහැදිලිවම මේ රටේ ස්වෛරීභාවය සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද එලියෙන් කියන හින්දා ආණ්ඩුවක් මේක කරනවා. අනිත් පැත්තෙන් තියෙන කාරණාව තමයි මහජනයාගේ ස්වාධිපත්‍ය සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද කිසි කෙනෙකුට කියලා නෙමෙයි මේ විකිණීම කියන එක කරන්න කියන එක. සහ එහෙම විකිණීමට කිසිම අනුමැතියක් කොහෙවත් හම්බෙලා නැහැ කියන කාරණාව. එතකොට මෙන්න මේ කාරණාව ඇතුලේ අපි මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරා. ඒ සාකච්ඡාව ඇතුලේ එක පියවරක් විදිහට තමයි අද මේ ජාතික ජනබල වේගයේ නායකින් අපි හම්බුනේ. එතනදී ලැබුණා අපිට අත්‍තරම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා අපි උත්සාහ කරනවා මේ වෙලාවේ අපි දැනටමත් කරමින් ඉන්න ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන්න මොකද මේ විකිණීමේ ක්‍රියාවලියට අනිවාර්යෙන් අපි මේ නවත්තන්න මේ අවශ්‍යයි ඒක නැවැත්වීමට කටයුතු කරන්න අවශ්‍යයි ඒ අටතේ අපි ඉදිරියේදී රට පුරා විශාල උද්ඝෝෂණයක් ගෙනියන්නටත් ඒ වගේම නගර ඇතුළෙත් විශාල උද්ඝෝෂණයක් ගෙනියන්නටත් බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව මේ ක්‍රියාවලියට විරුද්ධ සියලුම Wuti samiti bahu jana sangwidane wagema desha palana paksha saha desha palana paksha wala inna maha jana tawa ikutu kara ganna fi bala purut wenu. Maha bengkuwe me padi wedi giri ma tek kata wuna helo. Maha bengkuwe padi wedi giri ma sambandu me ape ada hasa menda meheme kaki maha bengkuwe padi wedi giri ma tetema kere samuhi ka gibi sumak kia tule. Samuhi gibi sum kia newa urut tunen tunen ta atsang karna maha bengkuwe itarak neme tawat goda kaya tana wala. Visheshayen api me api gattut viduli bala mandale pawa heme wa atsang karna namut api dannawa rajaya ayatana sambandhawa podi gataluwak ewillla tibba e samuhika givisum atsang karannata epaya kiyala me nikut karapu chakralekayak tibuna bandagare me lekamtuma visin etoṭa e chakralekaye me mæthaka yam pramanayak wenas karalla tibuna eka avuruddakata me tiyana me samuhika givisum alut karanna puluwan namuth alut samuhika givisum walata enna ba kiyala iye e chakralekaye wenas kara mege tiyana upahasaatmakama karanawa tamai me dan ඒ චක්‍රලේකේ ගහපු මේ බණ්ඩාගාරයේ ලේකම්තුමා ඇවිල්ලා මහ බැංකුවේ මේ මොකද්ද උප අධිපතිවරයෙක් එයා ඒ පඩිය ගන්නවා. එතකොට ඒ මහ බැංකුවේ සාමූහික ගිවිසුමෙන් වැඩි කරගත්තු පඩිය එයාට ලැබිලා තියෙද්දි තමයි එයා මේ අනික් සාමූහික ගිවිසුම් නවත්තන්න
ලියුම ගැහුවේ කියන එක තමයි අපිට කියන්න තියෙන එක මහා දෛව සර්ධමක් වගේ එකක් මොකද හේතුව අපි පැහැදිලිවම අපි වෘත්ති සමිති විදියට අපි කියනවා හැමෝටම වෘත්ති සමිති ගත වෙන්න ඒ වගේම හැමෝටම සාමූහික විසුම් වලට එළඹෙන්න කියලා තමන්ගේ පාලකයොත් එක්ක මොකද එහෙම තමයි වැටු වැඩි කරගන්න තියෙන්නේ ඉතින් ඒ තත්ත්වය ඇතුලේ අපි බොහොම පැහැදිලිව මේ වෙලාවේ කියනවා මේ padi 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 ඊළඟට අපි දන්නවා මහජනතාව ඉන්න පීඩනය සායේ ඔක්කොමත් එක්ක ගත්තට පස්සේ මේ කාට හරි padi වැඩි කරා කියලා පත්‍රය දැම්ම ගමන් ඒ padi වැඩි වෙච්ච එක්කෙනා එක්ක තරහ වෙන්නයි මහජනතාව මේ මේ යොමු කරන්නේ නමුත් මතක තියාගන්න අවශ්‍ය දේ තමයි නෑ හැමෝගෙම padi වැඩි වෙන්න ඕනේ කියන කාරණාවේ අපි ඉන්නේ හැමෝගෙම ආදායම වැඩි වෙන්න ඕනේ කියන කාරණාවේ ඉන්නේ ඒ වගේම හැමෝගෙම ජීවන තත්ත්වෙ මීට වඩා ඉහළ මට්ටමකට එන්න ඕනේ කියන තැන අපි ඉන්නේ ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම වගකිව යුත්තේ මේ ආණ්ඩුවම තමයි මේ බෙදෙන කාරණාව එහෙම නැත්නම් මේ කියන කාරණාව දාලිවල ඉස්සරහට මේක කරකවන්නේ කියන එකත් අපි කියනවා පැහැදිලිව. දැන් මේ ජාතික ජනබල වේගයේ බලයට ආවොත් මේ දේවල් ඔක්කොම අනිපැත්ත ගහයි කියලා වෘත්ති සමිති විදියට ඔබතුමාලා විශ්වාසයක් තියෙනවද? අපි වෘත්ති සමිති විදියට ගත්තාම මේකේ විවිධ වෘත්ති සමිති අපිත් එක්ක ඉන්නවා. අපි උදාහරණයකට ගත්තොත් ඒ දේශපාලන පක්ෂවල වෘත්ති සමිතිත් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම අපි අපේ වගේ සංගමයක් ගත්තම අපි ස්වාධීන සංගමයක් අපි වෘත්ති සමಿತಿ දේශපාලන අපි අපිට තියෙන වෘත්ති සමಿತಿ දේශපාලනේ අපිට තියෙන්නේ පක්ෂ දේශපාලනේ නෙමෙයි. නමුත් අපි බොහොම පැහැදිලිව කියා සිටිනවා මේ වෙලාවේ මේ ආණ්ඩුව වෙනසක් වෙන්න ඕනේ කියන කාරණාව. හැබැයි අපි තව එකක් තියෙනවා. ඒ තමයි මේ ආණ්ඩුව වෙනස් වුණාට ඒ ගන්න ආණ්ඩුව ගන්න මොනෙම පාර්ශවයකට මේ කාර්නාටික ක්‍රියාත්මක කිරීම සඳහා සමාජ බලවේග තියෙන්න ඕනේ ඇලිය. එතකොට ඒ සමාජ බලවේග තමයි අපි නිර්මාණය කරමින් ඉන්නේ කියන එක. මම නන්දනුදී කුමාර ලංකායි දිබ්‍රමණලේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමේ සමලේකම්. අපි අද ජාතික සම්පත් සුරකීමේ සංවිධානයේ විදියට ජාතික සම්පත් සුරකීමේ ව්‍යාපාරයේ විදියට ජාතික ජන බලවේගයත් එක්ක සාකච්ඡා කරා විශේෂයෙන්ම හර්ණි වාර්ණිමේන්තු මන්ත්‍රී හර්ණි අමරසූරිය මහත්මියත් එක්ක අපි සාකච්ඡා කරේ මේ වෙනකොට විදුලි බල මණ්ඩලය ටෙලිකොම් එක දුම්රිය තැපැල් ඒ වගේම රක්ෂණ කියන ආයතන පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම කොහොමද පරාජය කරන්න කියන කාරණාව සහ ඒ විකිණීමට විරුද්ධව එළියට බැහැපු සේවකයෝ සහ වෘත්ති සමිති නායකයෝ මර්ධනය කිරීම පිළිබඳව ඒවට ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපි ජාතික ජන බලවේගයක සාකච්ඡා කරා අපි මේ වැඩසටහන ආරම්භ කරේ සියලුම දේශපාලන පක්ෂ මේක මැතිවරණ වසරක් මේ මැතිවරණ වසරේ සියලුම දේශපාලන පක්ෂය විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්න අය ඊළඟට ආණ්ඩු ගන්න සූදානමින් ඉන්න අය මොකද්ද මේ ජාතික සම්පත් විකිණීම පිළිබඳව නැත්නම් මේ ජාතික සම්පත් වලට IMF එකේ කොන්දේසි වලට මොකද්ද උන්ගේ මතය කියන එක විමසන්නත් උන්ට ඒ මතය ප්‍රසිද්ධියේ ජනතාවට වෘත්ති සමිති වලට කියන්නත් අවස්ථාව දෙන්න අපි වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒකේ එක් අවස්ථාවක් විදිහට තමයි ජාතික ජන බලවේගයත් එක්ක අද ජාතික සම්පත් සුරකීමේ ව්‍යාපාරය සාකච්ඡා කරේ. ඒකෙදී ජාතික ජන බලවේගය විදිහට ඔවුන්ගේ ස්ථාවරය අපිට පැහැදිලි කරා. මේ රජයේ සතු විශේෂයෙන්ම ආර්ථිකයට ජනතාවගේ ජන ජීවිතයට බලපාන මර්මස්ථාන වන විදුලිය ඛනිජ තෙල් ඒ වගේම දුම්රිය රක්ෂණ සහ බැංකු කියන ශේෂ්ත්‍ර ඒ වගේ ශේෂ්ත්‍ර ගණනාවක් වුන් සඳහන් කරා අනිවාර්යෙන් ඔවුන්ගේ මතය තමයි ඔවුන්ගේ අදහස තමයි ස්ථාවරය තමයි ඒ වගේ ශේෂ්ත්‍ර රජය විසින් පාලනය කළ යුතුයි රජය විසින් ඒවා ඒවයි අයිතිය තියාගත යුතුයි කියන අදහස ඔවුන් පැහැදිලිව කිව්වා. ඒ අනුව අපි ජාතික සම්පත් සුරකීමේ ව්‍යාපාරයේ විදියට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නත් ඒ එක්ක සමගාමීව වැඩ කරන්නත් විශේෂයෙන්ම අපි ඉදිරියේදී හදන වේදිකාව තුළ ඇවිල්ලා ඔවුන්ගේ මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නත් එකඟ වුණා. දැන් ජනතාවට මේ හිතාගන්න මේ මොන වගේ වෙනසක් වෙයිද විදුලි බිලෙන් මේ අඩු කරනවා කියලා කතාවක් යනවනේ ඔබතුමාලා. ඔව් මේ වෙනකොටත් අද මහජන උපයෝගිතා කොමිසම රැස් වෙලා විදුලි බිල සංශෝධනය පිළිබඳව තීරණයක් ගන්න රැස් වෙනවා කියලා අපිට තොරතුරු ලැබුණා. නමුත් අපි දැක්කා මීට කලින් මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කරන්න යද්දි මෙච්චර කල් මැරුවේ නැහැ. විදුලි බිල වැඩි කරන්න ඕන වුණාම මහජන උපදේශනය තියලා සතියක් දෙකක් ඇතුළත ඊට පස්සේ දවසේම
unge nirdeshaya rajayata deela vidulu bila mandalayata yomu karala vidulu bila wedi karanna kadumudiye katayutu karata vidulu bila adu karanna ona avasthawedi ehema kadumudiye katayutu karana tattayak apita peenne na eka nisa apitat yam sakayak tiyenawa mahajana upadeya komisime hasirima pilibandawa api kiyanne vidulu bila adu karanna puluwan avasthawaye mechchara kalmaranna awashya na කඩිනමින් විදුලි බල මණ්ඩලයට ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙන්න මහජන උපදෙස් කොමිසම කටයුතු කළ යුතුයි කියන එක. මම ලංකා විදුලි සේවක සංඝයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් විශේෂයෙන්ම අපි අද ජාතික සම්පත් සුරකීමේ ව්‍යාපාරයේ විදිහට පුළුල් සාකච්ඡාවක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී හරිණි අමරසූරි සෞදිරත් එක්ක කරගත්තා. ඒ සඳහා අපි අපේ නියෝජනය ලංකා විදුලි බල මණ්ඩලය බැංකු ටෙලිකොම් ඒ වගේම රක්ෂණ දුම්රිය තැපැල් මේ ආයතන ඔක්කොම ඒකාබද්ධ අදහසක් ඉදත් අපි පුළුල් සාකච්ඡාවක් අද කළේ සාකච්ඡාව ඉතාම සාර්ථකයි විශේෂයෙන්ම මේ මොහොතේනකොට මේ ආයතන එකට පෙළ ගැස්සලා තිබෙනවා කඩිනමින් විකුණා දැමීම සඳහා අපි දන්නවා ඉලබෙන දින කීපය තුළ විදුලි බල පනත නැවතවත ප්‍රමාද වෙච්ච විදුලි බල පනත පාර්ලිමේන්තුවට ගේන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. ඉතින් මේ පරාජය කිරීම සඳහා අපි ඉදිරියේදී පුළුල් සාකච්ඡාවක් සංවාදයක් කතිකාවක් ඒ වගේම විරෝධතා ක්‍රියාමාර්ගයක් අපි ඒකාබද්ධව සාකච්ඡා කරලා තිබෙනවා. ඒකට සහය ගැනීම සඳහා තමයි අද මේ සාකච්ඡාව අපි කළේ. විශේෂයෙන්ම මේ රට ඇතුලේ දැන් වෘත්ති සමිතියට හොයාගන්නත් බෑ මේ පෞද්ගලිකයන්ට පක්ෂ කවුද විරුද්ධ කවුද කියලා. ඉතින් අපි පොදු වේදිකාවක් හදලා විශේෂයෙන් මේ වසර මැතිවරණ වසරක් විතරක් නෙමෙයි මේ ඉන්න ආණ්ඩුව එළවා දැමීමට සියලු ජනයා වෘත්ති සමිති බහුජන සංවිධාන පෙළ ගැහිච්ච වසරක්. ඒක ඇතුලේ මෙදා පාරවත් ජනතාව වැඩ කරන ජනතාව ගොවිය ශිෂ්‍යෝ හරිය හරි දෙයක් තෝරගත්තේ නැත්නම් ඉතාමත් බරපතල තත්වයක් ඉදිරියටපත් වෙනවා. එසා ඒ එයත් සැලකිලි දරන් තමයි අපි ආවේ මේ හදලා පොදු වේදිකාවේ තමන්ගේ නිවැරදි මතය තමන්ගේ හරි මතය මේ මහ පොළොව ඇතුලේ මේ බිම ඇතුලේ හරියට කියන්න ඕන කියන කාරණේ අපිට වගකීමක් තිබෙනවා. ඒ හැම දේශපාලන පක්ෂයකටම හැම සංවිධානයකටම හේතු ගන්නන්න. ඉතින් අපි අද ජාතික ජන බලකට අපි කිව් එකයි මේක ජනතාව අතරමං වෙලා ඉන්නේ හොයාගන්න බැරුව නිසා ඒ මතය ප්‍රකාශයටපත් කිරීම සඳහා වන ඉලකඩක් අපි හදනවා. ඇවිල්ලා මේ කියන්නේ ඉතින් සාර්ථකයි සාකච්ඡාව. අපි විශ්වාස කරනවා අපි ආණ්ඩුවට කියනවා ඔය මොන පනත් ගෙනාවත් ඔය පාර්ලිමේන්තුවේ සම්මතකට ඒක බිමේ ක්‍රියාත්මක වෙන්න ඕන. තව ඉතාමත් කෙටි කාලයක් මේ ආණ්ඩුවට අවශ්‍ය වෙන කලින් කිව්වා වගේම මේ ආණ්ඩුවට මේ රට ගැන තීන්දුව ගන්න අයිතියක් නැහැ. එසා අපි දන්නවා පෞද්ගලිකරණය කරපු ආයතන රටේ ජනතාවට අමතකලා තිබෙන රටේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ආයතන වල තත්ත්වයේ ආයතන සේවා සැපීම කෙබඳු කියලා දැනගත්තොත් ජනතාව මේ බැංකු විදුලි බල මණ්ඩල ටෙලිකොම් වරාය රක්ෂණ තැපැල් වගේ ආයතන විකුණන්න කියලා කවදාවත් කියන්නේ නැහැ. ඒ නිසා ජනතාව මේ එක අත්විඳින්මින් ඉන්න අතරේ ජනතාවගේ ඇස වෙන පැත්තට යොමු කළා මේවා විකුණා දමලා යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ තමයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ. අපි ආණ්ඩුව කියනවා ඒකට අපි ඉඩ තියන්නේ අපි පැත්තෙන් අපි කරපු සියලු කැප කිරීම කළා මේ පරාජය කරන්න අනාගත මෙරටේ පරපුරට මේ රාජ්‍ය ආයතන මේ සේවාව ඉතිරි කරන්න අපි උරු සමිති නායක විදිහට අපි කටයුතු කරනවා කියන කාරණේ අවධානය කළා කියන ඕනම තිබෙනවා. දැන් ඔබතුමාලා කියන විදිහට 150කින් විදුලි බිල අඩු කරයිද මහජන උපකතා කරනවා විශේෂම පැහැදිලි අපිට දැන් පොඩි සැකයක් තිබෙනවා විදුලි බිල වැඩි කිරීමේදී එක රැයෙන් දින දෙකෙන් සාකච්ඡා කළා කරනවා. විශේෂම ලංකා විදුලි බල මණ්ඩල වණ්ඩලේ තමගේ ආදායම ඉතිර බිලියන 710ක් පෙන්නනවා. වේදම් විදියට 688ක් පෙන්ලා තිබෙනවා. පසුගිය පස්සේ ඉඳන් මහජන උපිතා කොමිසමේ පැවිදිච්ච බහුජන සංවිධාන දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඒ වගේම පාරිභෝගිකයන්ගේ තිබිච්ච සාකච්ඡා සංවාදයේදී ඉතමත් නිර්වුල්ව ඒ අය හෙළිදරව් කළා මේ 688න් ඇත්ත වියදම තියෙන්නේ 410ක් පමණ ප්‍රමාණයක්. ඒතර විසා 200 ගාණක් හංගපු ලාභයක් විදුලි බල මල්ලේ තබාගෙන සිටිනවා. ඒ හංගපු ලාභය රදවගෙන තිබෙන්නේ එළියට ප්‍රකාශනපත් කරන්නේ නැත්තේ ඇයි කියන කාරණේ. ඒක විශේෂම ගත්තොත් අමාත්‍යවරයා පැත්තෙන් අමාත්‍යවරය ප්‍රකාශනපත් කළේ 103.34ක විදුලි බල අඩු කිරීමක් තමයි. ඒක තමයි අමාත්‍යවරයා පුරාජයරුවට කිව්වේ මම සැලකිත විදුලි බලක් අඩු කරනවා කියලා. ඒක තවදුරටත් ජනයා ප්‍රශ්න කරනකොට තමයි එයා කිව්වේ 2023 ඔක්තෝබර් මාසේ වැඩි කරපු බිල තිබිච්ච තැනට මම නැවතවතාව මේක රිවර්ස් කරනවායි කියලා. පාර්ශ්ව දෙවිච්ච සාකච්ඡා ඉතාලි පැහැදිලිව ආපු සෙසු සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ හැමෝම කෑගහලා කිව්වා විදුලි බල මණ්ඩලයේ සංගපු ලාභයේ ඇතුලේ අවම 137කින් විදුලි බිල අඩු කරන්න පුළුවන් කියන එක. අපි සතුටු වෙනවා ඒ වෙලාවේ මහජන උපිතා කොමිසම ඒ ස්ථාන්දි පිළිගත්තා ඔව් එහෙම කරන්න පුළුවන් කියලා. මේක වචනේ පරිසම්මාප්ත අර්ථයෙන් මහජන උපයෝගිතාවන් වෙනුවෙන් පෙනී සිටින කොමිසමක් නම්
මේ කොමිසරොස් කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ විදුලි බල මණ්ඩලයට හෝ ඇමතිවරයාට යටත් වෙලා කටයුතු කරන්න. ඒක මහජන උපිතා කොමිසමක් නම් අද සාකච්ඡාවක් කවසනවා කියලා ආරංචියක් තිබෙනවා. මම විශ්වාස කරනවා අද තීන්දුවක් ගන්නෙ නැහැ. විශේෂයෙන්ම ඔය කොමිසමට ඇමතිවරයා සහ දේශපාලන බලපෑමක් තිබෙනවා. අපිට සැකයක් තිබෙනවා අර පසුගිය වසරේ තෙල් පනත ගේනකොට දින තුනකට කලින් උරුසමිති නායකව මර්ධනය කළා තෙල් මිල අඩු කළා ජනතාවගේ දුන්න පොඩි මානසික අල්ලසක් මෙන්න තෙල් සංස්ථා පෞද්ගලිකරණය කරනවා නම් තෙත් ටික සමාගම් වලට දෙනවා නම් අපිට පුළුවන් තවත් තෙල් මිල අඩු කරන්න කියලා මට සැකයක් තිබෙනවා මේක සැකයක් එමුතුවා පුළුවන් නැහැ කියලා කියන්න ළඟදිම පනත ගේන්න යනවා ඒ පනත ගේනලා පාර්ලිමේන්තුවේ ටේබල් කරන දවසට අපි අද විදුලි බල මල්ලේ අට බැඳලා තිබ්බට නීතිමය වශයෙන් අපි එළියේ ලොකු වපසරියක් ඇතුලේ ලොකු අරගලයක් දැනුවත් කිරීමක් කරනවා සිවිල් සංගම අද මෙතෙන් ඩයලොග් කළේ ඒක අපි රටේ ජනයාට කියනවා මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවොත් මේ සියලු මායතන විකුණන්න ගේන ඕනෑම පනත විරුද්ධව එළියේ පෙළ ගහන්න කියලා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා ඒ නිසා ආණ්ඩුව ලෑත් වෙනවා විය හැකි මම උපකල්පනය කරනවා යම් කිසි සැලකිලි අඩු කිරීමක් හෙට විදුලි බල පනත පාර්ලිමේන්තුවට ගෙන අදර ප්‍රකාශනපත් කරලා ජනතාවට පොඩි මානසික අල්ලසක් දෙන්න මේ ආණ්ඩුව එතෙන්ට බංකොලොත් වෙච්ච ආණ්ඩුවක් ඒ නිසා විශ්වාස කරනවා අද නම් මේ තීන්දුවක් ගන්නෙ නැහැ කියලා මේක කල් මරන්නෙම පනත පාර්ලිමේන්තුවට ගේන කලින් දවසේ හැදෙන විරෝධය සමනය කිරීම සඳහා මහ ජනතාවට අල්ලසක් දෙන්න ඉතින් අපි කාංචන්ට කියනවා බහුජන සංවිධාන ඔක්කොම කරුණ සහිතව පෙන්ව පහුගිය 15 වෙනිදා 137 අඩු කරන්න පුළුවන් කියලා හැබැයි සබහාදාමෙන් ලැබිච්ච ලාභය ඒ වාසිය කොල්ල ගන්න කාංචල්ලට රනිල් වික්‍රමසිංහට අයිතියක් නැහැ. ඒක දෙන්න ඕනේ මට ඒ ජනයට. තාක්ෂණික පැත්තෙන් ගත්තත් මේ වෙනකොට සපුගස්කන්ද විදුලි බලාගාරයේ විදුලි ඒකකයන් නිෂ්පාදනය කරන්නේ රුපියල් 38යි. ඒ සහනියවත් දෙන්නේ නැහැ. දැවිතෙල් වලින් දුවන්නේ බලාගාරේ. ඒ නිසා මේ ආණ්ඩුව කැසකවමින් ඉන්නවා. එළබෙන මේ වසරේ මැතිවරණ වසරක් මේ මැතිවරණ ගමට ගිහින් Tamanට කියන්න දෙයක් නැහැ. ගමක රැස්වීමක් තියාගන්න බෑ. ගැමි විදුලි බල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ කණු හතක් අටක් දාලා වත්තකට එය ආශ්‍රිත කරගෙන රැස්වීමක් තියෙන මොන හරි කෙබරයක් කියලා ආණ්ඩු හදන්නේ මහජන මතය කොල්ලකන්න. ඒ සඳහා ජල ව්‍යාපෘති විදුලි බල ව්‍යාපෘති සහ ලාභ ලබන ආයතන වල මුදල් ඉතිරි කරගෙන ඉන්නවා කියන සැකයක් අපිට තිබෙනවා. ඉතින් අපි ජනතාවට කියනවා මේ වෙනුවෙන් හඬන්න ගන්න ආණ්ඩුර මෙහෙම යන්න දෙන්න එපා. විදුලි බල මණ්ඩලයේ බිලියන 4ක් සුද්ධ ලාභ තිනවයි කියලා අවසන් මාස 8 ඇතුළත මහ බැංකුව ප්‍රකාශනපත් කරලා තිබෙනවා. ඒ කියන්නේ ඔය කියන ලාභය ජනතාවට දෙන්නේ නැතුව තමන්ගේ මැතිවරණ උමනාවන් වෙනුවෙන් ඡන්ද උමනාවන් වෙනුවෙන් මංකොල්ල කනවනම් කාංචන්ලා රනිල්ලා ඒක දිට දෙන්න එපා. මේ සබහාදාමේ අයිතිය ඒ අයිතිය රටේ ජනතාවට දෙන්න ඕන. ඒ නිසා මේ බලකිරීම අපි කරනවා කාංචන්ලට මහජනතා කොමිසමට ඔබ සැබෑ ලෙස මහජන උපයෝගිතාවයන් වෙනුවෙන් පෙරී සිටින ස්වාධීන කොමිසමන් නම් අදේ තීන්දුව අරන් ප්‍රකාශනපත් කරන්න අපි ඒගොල්ලන්ට අභියෝගයක් කරනවා බල කරනවා.